සියට් කාරේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස්. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනෙන් අද සාකච්ඡා කරනු ලැබුවේ රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳවයි. දැන් මේ ගෙන්න ගන්න කියලා ඉල්ලන පිරිසගේ අදෝනාව ගැන මට හොඳට වැටහෙනවා. නමුත් ඒ පිරිස 200ක් විතර වගේනේ දැනට ලියාපදිංචිලා ඉන්නේ. නමුත් අපිට අපි විශ්වාස කරනවා 1200ක් විතර ගිහිල්ලා ඉන්නවා කියලා. අපි හිතමු 1000ක් ගිහිල්ලා ඉන්නවා කියලා. අපි හිතමු 600ක් ගිහිල්ලා ඉන්නවා කියලා. ඒ 400ක් ගැන නිහඬයි නේ. ඒ කියන්නේ ඇත්තට මේ ගෙන්නන්න කියන පිරිස ගෙන්නන්න ඕන අනිත් අය තිබ්බට කමක් නැහැ වගේ මතයක්ද ඔබ කියන්නේ? නෑ මම කියන්නේ මේ රණවිරුවන් පෙන්ෂන් එකක් ලබා ගත්තට පස්සේ ඔවුන්ට තියෙන රස්සාව මොකද්ද? එක සිකියුරිටි කමක් විතරයිනේ. පෙන්ෂන් එක හම්බෙන්නේ 45,000ක් විතර. ඒ පඩියෙන් ජීවත් වෙන්න බැරුණාම මේ මිනිස්සුන්ට වෙලා තියෙනවා පිටරට රස්සාවකට යන්න. ඒකට ඒගොල්ලොන්ගේ ඇඟේම තියෙනවා මේ වගේ දෙයකට ඒගොල්ලෝ සුදුසුයි. නමුත් එයාලා දන්නේ නැහැ කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මොකද හමුදාවේ හිටපු අවුරුදු 20ක් හිටපු නිලධාරියෙකුට හමුදා කඳවුරකට ගිහිල්ලා ගිවිසුමක් අත්සන් කරනකොට හමුදාවට සේවය කරන්න කියලා එතන එයා ගිවිසුම් අත්සන් කරලා නැහැ. අලින් දන්න හෝ පාර පිහදන්න මොස්කව් නගරේ. ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒගොල්ලෝ යුද්ධයකට යන්නේ කියලා. එතකොට ෆ්‍රන්ට් ලයින් යවන්නේ නැහැ කියලා මේ ගිවිසුමේ කොහෙවත් නැහැ. මේ ගිවිසුමේ ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා ට්‍රේනින් එකෙන් පස්සේ ඔයා පැනලා ගියෝ ඒකට වන්දියක් ආණ්ඩුවට ගෙවන්නවා. ඒක නිසා තමයි මම මුලින්දම්ම කියන්නේ අපේ ලංකාවෙන් මේ අයව බේරගන්න යනවනම් පළවෙනියට ඒ රජයත් එක්ක ඉහළම මට්ටමකින් සාකච්ඡා කරලා යම්කිසි වන්දිය මුදලකට හෝ වන්දියකට යටත් වෙලා මේ ගිවිසුම අවලංගු කරන ක්‍රමවේදයක් අපි හදාගන්න ඕනේ. ඒක හදාගන්න බැරුව මොන තානාපති ගියත් උද්‍යාංග වීරතුංග ගියත් ඒක එහෙමම තමයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.